මීට පෙර තුලා රාශියේ රවි නීච වීම නිසා ඇතිවන තත්ත්වය මොනතරම් ප්‍රබලද කියලා අපි වීඩියෝවක් නිකුත් කරා Facebook එකටයි page එකේ ඉන්න අපේ රසික රසිකාවන්ට. අද අපි නිකුත් කරන්න යන්නේ ගුරු ග්‍රහය මකර රාශියේ නීච වීම නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න තමයි. මෙම ගුරු කියන ග්‍රහය සෙනසුරුටත් මකර රාශියේ උපන් අය උප්පත්ති තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් දියුණුවට පත් වෙන බව අපගේ අත්දැකීමේදී අපිට හම්බ වෙච්ච සාධක බොහොමයක් තියෙනවා. එයින් ප්‍රධාන පෙළේ පුද්ගලයන් ලෙස විග්‍රහ කරොත් එලිසබත් මහරජිනි එංගලන්තේ ගුරු මකර රාශියේ නීච වෙච්ච කෙනෙක්. පිදෙල් කස්ට්‍රෝ කියුබාවේ අසහාය නායකයා මකර රාශියේ ගුරු නීච වෙලා උපන් කෙනෙක්. ලංකාවේ ගත්තොත් උපාලි විජේවර්ධන, වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ, දිනේෂ් ගුණවර්ධන, ගෝඨාභය රාජපක්ෂ ඇර තව මේ රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම වැජබෙන පුද්ගලයන්ගේ මේ මකරේ ගුරු නීච වෙලා තැන්පත් වෙලා ඉන්නවා. ඉස්සර කාලේ මේ රටේ හිටපු ජ්‍යොතිර්වේදීන් මේ ග්‍රහයන්ගේ නීච වීම පිළිබඳව කතා කරේ බොහොම කනස්සල්ලෙන් කනගාටුදායක තත්ත්වයන් ලෙස. උපාලි විජේවර්ධන මීන ලග්න ගුරු නීචයි, ලග්නාධිපතිය නීචයි. නමුත් බලන්න ව්‍යාපාර ක්ෂේත්‍රයේ කැන්ඩොස් කියන නාමය අපේ අරංගියේ එතුමා අද ඊට වඩා ව්‍යාපාරිකව ඉන්නවා. නමුත් ජාත්‍යන්තරයට යන බියක් තියෙනවා අනිත් අයට. එහෙනම් මේ ගුරු නීච වීම කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක්. තමන්ගේ කේන්දරේ ගුරු මකර රාශියේ නීච නම් ඒ අය උප්පත්ති තත්ත්වයට වඩා විශ්ය දහස් ගුණයකින් දියුණුවට පත් වෙන කෝටි ප්‍රකෝටිපති බිලියන ගණන් මුදල් ඇති වෙන ව්‍යාපාර ක්ෂේත්‍රයට ආවොත් කියා නිම කරන්න බෑ දියුණුව. ඉතින් ඒක නිසා ඔබගේ කේන්දරෙත් මේ ගුරු ග්‍රහය මකර රාශිය නම් ඔබේ දරුවගේ මකර රාශිය නම් ඔබගේ ඥාන නඳුනන ඥාතියගේ මකර රාශිය නම් ඒ අයගේ ජීවිත උසස් තත්ත්වයකට ළඟා වෙන එක වළක්වන්න බෑ කාටවත්. ගුරු කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය. පෘථිවි වගේ 1318 ගුණයක් විශාල ලෙස ගණන් බලලා තියෙන දෙවියන්ගේ බමුන්ගෙන් වැඳුම් පිදුම් ලබන ග්‍රහය බ්‍රහස්පති. සූර්යාට විතරයි රශ්මිය පැතිරීම අතින් දෙවනි වෙන්නේ. අපිට ගොඩක් ඈතින්ම සිටියත් එයාගේ බලපෑම කොච්චරද කියනවනම් ගුරු ලග්නෙ ඉන්න කෙනෙකුගේ කෝටියක් දෝෂ භංග වෙනවා කියන්නේ ඒකයි. මේ ග්‍රහය සාමාන්‍යයෙන් මීන, ධනු, කටක රාශිවල උපන් අයට සාමාන්‍යයෙන් හොඳයි. නමුත් ඊටත් වඩා නීච රාශිය තමයි මෙයාගේ සුභඵල තත්ත්වයන් ඇති කරන්නේ. ඒක නිසා අද දින මම ඔන්න දෙවනි වරට රවි නීචවීම තුලා රාශිය මිට කලින් දැනුවත් කරා. අද දින ගුරු ග්‍රහය මකර රාශිය නීචවීම නිසා ඇතිවන තත්ත්වයන් පැහැදිලි කරා.